කිවර්කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේදී එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පෝලිම් තුල රඳවා සෙසු වාහන පෝලිමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස්පති දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. එලෙස රඳවා ගනු ලබන අවසන් වාහනය අසලින් ගමන් බාධකයක් යොදවා එම වාහන පෝලිමට වෙනත් වාහන එකතු වීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් බාධකයේ ඒ බව පැහැදිලිව පෙළෙන පූර්වක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී තිබේ. එමෙන්ම මාර්ග බාධක දැමීමෙන් පසු කුමන හේතුවක් නිසා කිසිදු වාහනයක් එම පෝලිමට ඇතුළු කිරීමට හා තවදුරටත් එම පෝලිම අසල කිසිවෙකුටත් රැඳී සිටීම වැළැක්වීමටද පියවර ගත යුතු බවට හෙතෙම සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග නිකුත් කර ඇත. එමෙන්ම ඉන්ධන පිරෝම්හල් වෙත දිනකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව එම ඉන්ධන එක් එක් වාහන කාණ්ඩය යටතේ කොපමණ සංඛ්‍යාවකට නිකුත් කළ හැකිද යන්න ගණනය කොට එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පිරෝම්හල් වෙත රඳවා සෙසු වාහන ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද දන්වා ඇත. එසේම දිනකට ඉන්ධන පිරුම් හලෙන් නිකුත් කළ හැකි ඉන්ධන ප්‍රමාණය සහ වාහන ප්‍රමාණය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරන ලෙසත් අදාළ වාහනයේ අවසන් අංකය සඳහා ලබා දී ඇති ඊළඟ දිනය පිළිබඳවත් ඔවුන්ට දැන්වීමකින් හෝ වාචිකව පවසන ලෙසටද පොලිසිය උපදෙස් දී තිබේ.